I'm <laughs> sorry. නතස්සේ භගවෙතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්සේ. නමෝතස්සේ භගවෙතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්සේ. නමෝතස්සේ භගවෙතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්සේ. කඳා නම් පටිපාටී ධාතුූ ආයතනානිච්ච අපපොච්චෙන්නං පවත්තමා නං සංසාරෝති පෞච්චතති ධර්මාණු ශාස්සනාවහි සැදැවර අනුග්‍රහක දායකත්වය දරන්නවු පවුලියය ප්‍රමුඛ මෙම මොහොත ධර්මාණු ශසන අක්ෂ්‍රණය ක්‍රීබ සඳහා. අවදධනයමකොට සිටින් නවු ලක්වාසී ලෝවාස සදැහැබැර පින්නතුනි අනුගහක බවතුන් අනුෂෝතගාමී ප්‍රතිපදාවෙන් විදි පටිසෝතගාමී ප්‍රතිපදාව පූර්ුණණය කර ගැනීම සුඳහා ස්වාමීන් වහම්සේ කැමති දේශනාවක් දේශනා කරනු ලෙස ගරුවෙන් ආරාධනා කරමය. මේකට මට අනුසෝත කියලා වෙනම තිබෙන සූත්‍රයක් පවා අරගෙන කියන්න පළලුවන්කමක් තිබෙනවා. නැවත් සූත්‍රයක් ගත්ත සූත්‍රය තුළ තිබෙන දේවල් ටික පමණයි කියන්න වෙන්නේ. ඊට වඩා මේක වච්චනය සමාජයේ තිබුණට මෙහි පැවැත්ම පිළිබඳ සමාජයේ තරම් තේරුම් අරන් ඇතිබවට වැටහෙනවා. එන්සයි හැම පැත්තක්ම විස්තර කරන්ට අවථාවක් කරග්ඩෝවන නිසා තමයි ම නිහස්සේ මේ ගැන කතා කරන්න කල්පනා කළේ. එදකොට මේ ාමී කියන වන තේරමත් දැන් බදන්ුවට සිීග්‍රගාමී කියලායක ඇන්නේ වේගෙන් යන මන්ද ගමී හිමින් යන. අන්නේ වගේ මේ මිනිස්වර්ගයාට නැත්තම් සත්වය අට කිසිම් ආකාරයක නිමාවක් නැති පැවැත්මකට මැදදිුවට සිද් වෙලා තිබෙන. දහස්සෙන්ට ඕනවත් දහස්සයෙන්ට බැරි දහස්සේද උත්සාහ කළත් එකත් ආයෙත්ම බැඳීමකට හේතුව ආකාරයට විසඳගන්්ඩ බැරි ගැටලුවකට සත්‍යය හොයනමිනි සාපවා බුදුවරෙකුගේ හමුුවීමමින් තොරව මුලාවෙනවා. හොයන්න සත්‍යය වුණට අවිද්‍යාවනම් වූ තැනක හිරවෙනු. අනුසෝත ගාමී කියන එකත් තේරුම යන පැත්තට යන කියන එක මේ යන පැත්තට යන එක අනාගතය තමන් නිසින් සකසන එකක් නිසා තමයි මේ අනාගතයක් සකසන්නේ තන් නිසින් සකසන බැවින් අනාගතය හැදනෝ. එතකොට මිනිසාගෙන් පටන් ගත්ොත් නැතා ආරම්බෙනෙ නමුට අප යම්තෙ මත්න් ොෝර නිසා. මිනිසා කරන ක්‍රියාකාරකම් වලින් පටන් ගත්තොත් ඒක හේතු වසයෙන්ගත් කළ. අන්න ඊට පස්ස මේ මිනිසා කරන ක්‍රියාකාරකම් තුළ ඔුට මේ ජීවිතයේදී අනාගත විපාකදීම සඳහා හේතු ඉතුරීම පැවැත්ම සඳහා ඉතුරුවීමක් සිත තුළ සිද්ධ වෙනවා. එතකොට ඒ හේතු සාමාන්‍ය සමාජයේ ජීවත්වෙනකොට එකතු කරන හේතුවලට කියන්නේ පව් හේතු ස පින් හේතු කියලා දෙකෙන්ම පරලො යන්නේ නෑ පවෙන් පරලෝයාම කියනෙක් ඔන්න එක අනුසෝත ගාමිත්වයක් එතකොට ඒක මිනිසත්ක මහිමවෙන සහත් එිරිසන් හෝ උපපාතික දුගති ගාමිත්තයට එතකොට ඒ අනුසෝතගාමිත්තේ මෙනැත්ඒ අනුසෝත ගාමිත්තේ දුක්විපාක සඳහා පාරෑරෙනවා. බවගාමී කිය එක භවගාමී කීඩිකතම අනුසෝතගාමී කියලා කියන්නේ එතකොට ඒක බවගාමී ඉදුගති පැත්තට අනුසෝතගාමී වෙනවා. තවත් පිරිසක් පාපකර්මයන් අඩුවෙන් සහ පුණ්ඩෙ කර්මයන් වැඩියෙන් කරවින් හෝ නැත්නම් අඩුවෙන් හරි වැඩියෙන් කරලා ජීවිත අවසානය වෙන විට අවසංචේතනාව පුුණ්ඩ කර්මය පැත්තට මතු වෙනවා. එතකොට හො බවගමීි කුසලේක්‍රියාත්මක වෙලා හුත් බවගමී ව. මිනිසුන් අතට හෝ දෙවියන් අතට යන පාරක් වසයෙන් පෙන්න්න නව. අපේ සමාජයේ නොතිබනත් භාතය සමාජයේ සත්‍ය ගාවිශසනයටට ගොබි පිරිසක් හිටිය. ගෙදර ඉඳන් ගෙදර තියන සැප මදි කියලා වෙන සැපක් හොයන ගියයි. ඔවුනුත් යම්ම් උපක්්ටම භාවිතා කලා ගවේෂන කලාර හම ඔන්ටර බුදදුර කි කර රහ හොයාගන්ට බැරිවුණ ැෙන හැමෝ. ත් බව දෙකක් හදා ගත්තා අපි පව පිනේ බවගාමිත්තයට කියනවා කාම්සුගතිය කාමදුකතිය කියලා නොත්ඒක කාම භවය තව රූප භවය අරූප බවය කළ දෙකුත් තියෙනවා නෙමයි මිනිසුන් ධ්‍යනකුසල් වලන්න කියලා ධ්‍යනකුසල් වල එකටල එකක් හොඳ නිසාහසා ආකාර දෙකක් නිසා අ අපේ අප හිතේ උප දින පෞ්ේතනාව ඔබ හිත උපදින පංචේතනාවගේ උුන්ගේ හිතේ ධ්‍යාන චේතනාවක් පහලවෙනවා ධ්‍යන්තේතනා පලවඋනම උුන්ට සමුගණ්ඩ සිද්ුවෙන්නි ධ්‍යානය ලෞ ්‍යානය එකොට ඒ පල්්‍යහායක තමයි රූපචර කියන්නේ එක රූපචර බබ තල පැත්තට තාසයක් ඊට යහදා ධ්‍යානට කියන්නේෙ එක නෙවේ නිවීම ක කියල හොය ගත්තයටට රූපාවචර ධානය ඒේ තවත් හතරා නවිදියට ට ඒ ්‍යානින් බවගාමීය. එතකට දැන් තේරෙනවා පවිෙනුත් පරලෝ යන්න පුුවන් පිනුත් පරලො යන්න පුළුවන් ද්‍යන දෙකනුත් පරලො යන්න පුළුවන්. ඒ පරලො යන්නේ කයිල් නෙවෙයි මේ පරොයන් හේතු චිත්ත අභ්‍යන්තර එකතු කර ගැනීම තුළින් තමයි පරලොව සැකසෙන්නේ. අන්න මිනිසා ජීවත්වීමේදී පරලවක් සැකසනාකාරයෙන් ජීවත්වෙන එකට අනුසෝත ගාමී කියලා කියනවා. එකර යන පැත්තට යන කියීනකේ ෙරම වැඩිකර ගන්න පැත්ත පවද වැඩිකරගන්න පැත්ත පිම්ද පෙරමණ ගන්න පැත්ත පෞද්ධ පෙරමණ ගත්ත පැත් පින්ද පෙරමණ ගන්න පැත්ත ධ්‍යන දියුණු කරොද්්‍යානද ඒ අනුව යන්න සිෙද්ධ වෙනවා. ඒ මිනිසා විසින් කරන කර්මයන්ගේ විපාක. එදකොට කර්ම විපාක කියන එක මෙලොව වසෙන් පමණක් නෝ පරලව වසය නත් විපාක දෙන විදිේර්චමයි මේක සකස්වවෙන්නේ නිසා පාපකර්මයට දුක්විපාක පුුණ්්‍ය කර්මයට සැපවිපාක ලෞකික ්‍යානකර්මයට ධ්‍යානවිපාක සංසුන් සොයා එලකට බුදුන් පහළනූ සමාජයේ ප්‍රථක්්ජන මිනිසුන්ගේ අනුගමන ීපතිපදාවක් තුළ මේ දෙකතුන තුළම සැඟවන රහසක්තිය නවා රහසයි මේ ගාමිත්ය හදල දෙන්නේ කියනෙකවේ කාටවත් හොයා ගන්න බැරිවුණා. එලකට අපි ආයෙත් වචනය කිය එතකොට පෘථක්ජන සමාජය තුළ පවේදී පවුරැස්වීමත් බවගාමී පිනේදී පින් රැස්වීමත් බවගාමී ්‍යාන රැස්වීමත් බවගාමී මේ හැමෝම අනුසෝත ගාමී අපි තවටිකක් මෙහාට ගනිම ෝක ුස ිවි ජීවිතවවාසාන දක්වා ජීවත්වන දගලයෙක් වසෙන් ඔබ හිතාගන බ පව්කම් රෙස් කරනු ඔබ පන්සිල් රකිනෝ ඔබ අටසිල් රකිනෝ ඔ උප සම්පදාසිල් රකිනෝ මේ හැමේ එකක්මා පහු බවගාමී අකුසලය සහ භවගාමී කුසලය අන්න විදියට වත් පිනත් ්‍යානයත් බවගාමී එවගේම පාපයේ සහ පිණුසා ධ්‍යාන කුසල ්‍යාන කුසල් පැත්තත් නැත්තම් සික්ෂාපද සංමරය විපාක වසෙන් බවගාමී නමුත් මේක අපේ හදවත් පොඩක් පිළිග්ඩ සූ දානන්නනෑ සිවස් ගණනාවක් තිසය අපට බෞද්ධ කියල පතිපදාවක් හුරු කරලතියන්නේෙ බවගාමීය. කොද දු ති ගම ෙන්ඩ සිදේ නිසාැි ව බදු හාමුදුරුව පහලනතුරු ඉන්ඩෝ නිසා පින්න්ටස් කරන පිෙන් බවගමීමු. එනිසා අකුසලයෙන් වෙඩීමේ කුසලය වුවට භවගාමී කුසලේ විකල්පයක් කඔසින් හඳුන්නා දී තිබෙනවා මේ බුදුර හෙළි කලා වූ සදහම් මග යටවීමේ ප්‍රතිඵලයයිම එක තිබෙනන ය බවගාමී වෙන්න ඕනනෑ මෙලෝට එන අය පළවෙනි මතාවට මෙලෝටාව හම නෙවී. එමත් සමහර ආගම්බල ඊට හා පෙන්න්නන්නේ කොහොමයි නවාද කියන්න දන්නේ නෑ මවපියන් දරු හදනවා කියලකේ නො. නමුත් මේ මේ ඇතතිදි ම දැන ත්ව සහ පසුගේ කාලවක්වල්ල කර පර්යේෂන වල දසි අනතුරලින් දියගලිම් ආදී කාරණාවලින් මියගිය දරුවන් යම්යම් කාරණ කියන ඔස් එෙගින් බැලුවම ප්‍රබල සාක්ෂි සහිතව හව වෙනවා ඔවුන්මියගිය තැන තියෙන ලක්ෂණටක කිව්වාම ඉන් පෙර එ ඔවුන්ගේ බවගාමී පැත්තට උුන්ගේ කර්මශක්තියට ස්ත්‍රීහෝ පුරුස භවක් තුළ එක මාරුවෙනවා උපතේදී එහම තැනක් තිබුණ බවට. ු ව උපකර ධදකෙන් වචන යටද ගත්ත හම කවරු විශවාස කළත් නැතත් ලොක විශවාස කරන්න බොහෝ දෙනෙක් විද්‍යා්‍යයෙන් හෝය නත් ආගම්මුල නමුත් ඒකෙන් පෙන්නන්නේ සාමාන්‍ය පුද්ගලයකුට ජීවිත අවස්සානය සසරගමනය අවසානයනවෙයි කියලා. එක අවංකෝ බත් කල්පනා කල් බලට. මේ එක්කතු කොරගෙන තියෙන අයිති කරගෙන තියන කය ඇතුළ මේ සැපසම්පත් අත හැරනෝට කැමතිද නැත්තම් මරණයට කැමතිද කියලා. නෑ එනිසා තමයි බෙත්තු ලින් හරි කුලක් අපල හරි බොහෝකාල් ලන්න ලන්නේ මරණටක වෙත නිසා. ඒ අක මැ නිසා තමයි මරණයෙන් එහහා පැත්තට ලොවක් කැමතිත්. එතකොට ඒක ඉති අපි කියන්නේ මෙ මිනිසා සසරේ සැපතිබෙනවායි කියලා සසරට බැඳි යේ සැපහොයාන යනො. ැම් පෞකාරමනුස්ස්‍යත් පෞකාම් කරන්නේ ඒකෙන් මෙලෝ මුදල් හම් වෙනනිසල් සැපනිසා. ඒක පෞකාරම සැපනුන්ට එකකෙන් ලබන සැප සම්පත්වල සැපතියර නිසා නවත් ඔහුට පෞකාරකමනැත් නම් ලොබදෙස මහොයන්ගේ ලවත්කම එකට විපාකාවාරය ලබා දෙන්නේ දුක් විපාකය. මේ ආපු ගමනේ මේ විදියට ගත්තම අපට එකක රූපලක්ෂණ සහ ගතිලක්ෂණව නස්කම්පවතින්නේ. එක මම්මගේ තාත්තකගේ දරුවකෙ ල හිටම එම්ම් සමහර විට රූප ගතුලක්ෂන ගතිලක්ෂණ සමානවෙන්ට ඕන ඇතැම්මට රූපලක්ෂණ සමානව වෙනවා ඇැම රූපලක්ෂණ සමානවෙන්නෙත් නෑ. නවත් ගතිලක්ෂණ වස් කල ඔවුන්ගේ පෙරපුරුදු කියනක ආරණාව ටිකක් වෙනස්කම්තිය නවා. ඕට මේ ලෝකෙ ජීවත්ව වෙනකට ය සමඟ හේතුක අ අකමැත්තක් ඇැතිවෙන්න්න පුළුවන්. යම සමඟ අහේතුකවම ලැදික මත්තියෙන්න්න පුළුවන්. අන්න මෙම පිටු පස පවති ඉන්නේ සහෝදරය වයෙන් හිටපු එක නිවුුණන්වස්සෝරයන් වයෙන් හිටපු එක අමසැමියන් වසයෙන් හිටපුේකාදී වශයෙන් ලෙන් ගත්තුකමක බැඳීමක් තිබි ලතියෙනවා. ඒ ඉබේම මේක අ අවස්ථාදිත් මතු වෙනවා. ඔප්පු කරන්න සාධක නැති වඋනාට හෙම පැත්තා. නිසා මේ ජීවිතය කේ ලක්කයන්නේ බවගමනී නැත්තම් බවගාමී ප්‍රතිපදාවේෙක් නවාතැන් පොලක් පමණයි. පසුගේ කාලෙවක්වානක මැවපට පෙන්වා මේ මගේ ලක්තිබිට පොතක් සම් බන්ධෙන්. බෞද්ධ නොවන රෝගීක්ෂහ ෞද්ධ නොවන වෛද්‍යෝරයෙ රෝගලක්සන හොයන්ට කරපු මෝහණයකදී නැවත නැවතත් හ ත ජවිත අසූ ගනක් කෙලි කලා තිබුනයි කියලා. ඉස්සර ජීවිතල හිතපු දේවා. ඇති රෝගී තත්වයහ බව සවභාග්‍ය සම්පන්න බව දුර්භාග සම්පන්න බව. එඩකොට ඒ විදිහයට සසරේ අපි දිගුකල් ආපුසාහ දිගුකල් දියුණු කරපුවා අය ගැලවීමේ ඕනකමක් නැත්නම් සසරි සැපහොයෙනවා නම් ඔහු සිදුවන්නන්නේ එනම් මේ ඔස්සේ තවත් බව ගාමීවෙන්න සසරට ඇලුන පුද්ගලයාට ඒ සැප ේෙනවා කියල පුද්ගලයාටමින් එහා පැත්තට මේ මේ වගේම මනුස්ස ජීවිතයක් හම්බයි. මේ වගේම බෞද්ධ ජීවිතයක් හම්වේ කල පකල්පනය කරන්නේ. එම ලැත්නම් අපගතත්ය දෙවියොත් අපි වගේ ්‍රහ්මයොත් අපි වගේ. මේවාගේ කාලබීලා ඉන්න පුළන්තැනට යන්නවෙයි. එම තමයි කල්පනා කරන්න මෙ තමන්ගේ චින්තනය තියන පටුත්වය යනුව පටුක්තියෙනක ින් පටුත්ය කෙනෙ යදනවා පුළල් කිය නාර්ථයයටත් මං මෙතනය දන්නේෙ කනෙේ පටුකමානුව. ඔන් හිතනවා මිනිස්සවගේම තමත් දෙවහොත් කියලා එම නැත්නම් එත එහාට ගිහාාමත් තමන් ඕන හැටියට එත නනිදලා පහො වෙන්න පුුවන් වී එම කියලා. එහෙම ප්‍රතිස්සන්ධය කර්ම නිමිත්තට අනුව සිදුවන ඇරුණු හම එක අපට ඕන විදිහට ගන්න බෑ. එක දියුණු කරත්ත ස්වභාවයන්ටනුව සිදුවන ඇරුණු හම එකට මෙතනින් ඥයාම කියන්නේ තමන් කලපු කර්මයන්ටානුව බව ගාමී වීම කයනන ඕනාට හේතු පලසෙන් පැවැත්ම. නමු ගැඹුරුම යථාර්ථයක්දේ නෝ. බවගමනි නිදහස්ෙන්ට පුළුවන් තැනක් නිත් තැංවල කොහෙවත් නෑ අපේ රට එහිම ගැන්වට තැනක් තිෙෙනම ඇති බෙනවායි කියලා ඇත්තටම නෑ. තථගත සත්‍ර දේශනා පරිහරණය කර පහම තේරෙනවායක වර්තමාන සමාජිී අදහසත්තම දෙියන්න වෙලා බනහලා හරි ම ැත්තන් හෝවා වෙලා සකුදාගාමය වන්න පුලළුවන් කියෙ න. එනිසා මේ ලබාගත්ත ජීවිතයේ බවගාමිතයේ නිදස්වීම මුස්ථා නොගමනනි පපතිිපදාවක් සෝරා නොගැනීම ලොකු අතර මංගීමක්. යළිත් ඒ අවස්ථාව උදාවෙන අද කියනෙ පිළිබඳ දුර් ලබ ගත ඇත්තියෙන්නේ. එකක කන කැස්වෑවා වියසුදරින් හසල්නට දුර් බයි කියල පෙනුල තිබෙන්නේ එකයි. එදකොට අපට මේ ගැන හිතන්ඩ අවස්ථාවක්ද අපාගත සත්වයාට හිතන් හැකිවක් න දුක් විා විදදිනීම. දෙවියන්ට හිතන්ට ඕනකමක් නෑක සැපතක් නිසා. බංහය ඔහිතන්න එම නැවුන් නිවීමක ඉන්නේ සංසුන් සමාධියක ඒ ස්වභාවේ දන්නේ නැති ස්සාන මේ ගොල්ලම මෙහෙම හිතන්නේ. ඔවුන්ට දැම් ය සූත්‍රදේශනාවල තිබෙනවාන්නේ දෙවියෝ කිවයි කෙල බුදුන් වහන්සට අපි මේ සක්කාය නිරෝධ වෙලා ඉන්න කෙලා හිතන්ට අපිටත් තිෙන සක්කායන කියලා. අන්නේ සක්කාය නම් වූ මුලාවතුල තමයි අපයසාහ දිවිය ලෝක අය සහ බංඟලෝ නිර්මාණය වෙන්නේ සක්කාය නම් වූ මුලාාවක් තුළ. එනිසා අපාගාමීවීම කාමසුගති ගාමීම බමලෝගාමීම සම්පූර්ණයම සක්කාය සමුදය ගාමිණී අ එක තේරුම් ගන්ධ වෙනවා. බුදර ලෝකට පහල ලෝකට දේශනා කරන සක්කාය සමුදය ගමනිි පට පදක්ට සක්කාය නිරෝධ ගාමනිි පටි පදාවක්. එවයි සක්කාායි පපදය කොහොම දප්තියයටන ගන්නේ. දැ මේ පවෙන් හරි පිනින් හරි ධානයෙන් හරි පරලො යනයි මොනො ඇන්ද යන්නේ. කිසිුවක් කයිල් යන්නේ නෑ යආදාහනයෙන් බූමධානයෙන් පොලෝට අයිති ව්‍ය බවට පත්වෙනවා. නමුත් අනාගත පල උපදිින්ට හේතු රැස්කරීමේ ප්‍රතිඵලයක් වසෙන් මේ තුනටම පොදු දෙයක්තිේනවා. අන්න ඒක පරිහරණය කරන තාක්කල්, මේ කියන විදිහට අනුසෝතගාමී කුමක්ද සක්කාහිෙවත් පංචුපාදානස්කන්දය අ බබලෝ යන්ෙ පාහෙත් සක්කා අයතිනවා දෙදිව සක්කාය නෑැකිල ඇත් එන සක්කායතියෙනවා එම් නුසලෝක ස අපාගතවීම ගැන කවර කතාද පංචඋපාදානස්කන්දය යනු සත්‍යයක් නෙවෙයි තමන් විසින් කරගන්න වරදක් අන්න දැනගත්තත් නැතත් පංචුපාදානස්කන්දය අනාගතය පවෙන් පිනෙන් පව්පින් දෙකෙන් නැත්තන්දයානයෙන් බවගාමී. බවගාමී බවය ගමන් කරන. එතකොට මේක සිදුව මොකක් මනිසාද ක කියල දැන් ම පංචුපා දානස්කන්දය කෙනවන කීව තවත් ටික්ක හට වනයක් ගත්තත්හෙම අපාගාමිත්වත් පංචස්කන්දය ආත්මය සුකතිගමිත් පංචස්කන්දය ආත්මය බබලෝ ගමනත් පංචස්කන්දය ආත්මය අන්න පංචස්කන්දේ ආත්මය බවගාමී අපි මේ පවු්නරකයි පින් හොඳයි කියලා බෙදාගත්ත අර්ථට්‍රහායමින් තථගතයන් වහන් සෙහලි කරවදාාරනවා පංචස්කන්දේ ආත්මය නර්කයි අනාත්මය හොඳයි කියලා බට බවනිරෝධ ගමී වෙන්ඩනම් පංචස්කන්දේ ආත්නය තුළ ඉන්න බව ඉදෙන ගාන්ඩ වෙනවා. එතකට පංචස්කන්දේ ආත්ය තුළ ඉන්න බව දේශනා කරන සහම් පවතින්නේ ලංකාවවැනි රට නැත්තැම් බුදුර පහවනු සමාජයක සත්‍ර දේශන ආස්රේ. ලෝපවතින කිසිදු සමයක් තුළ ආගමක් තුළ පංචස්කන්දේ මූිකොටගන සංසාරී විග්‍රහ කරන්නක් නෑ. ලයාමුල්කුටගන ජවිත ආත්මකට අරණ කතා කරනවා අයරු හම එහම සියුම් දහම විග්‍රහ වෙන්න නෑ. ඒන්නේ එකන් කියන්නේ ලෝකතියන සමයන් සියල්ලත් ආත්මවාදී ආත්මවාදීන් මේ ආත්මයක් නෑකන් වතනින් චෝදනා කළට එම නැත්නම් ජෝධනා කළට අපට නො ඔවුන්නේ පංචස්කන්ද යාත්මේ දැනගරන වී කතා කරන්නේ. ඔවුන් කතා කර නාත්මයකෙනෙක උුන්ට තියන එකක් කියලා මනුස්සට තියන එකක්. ජීවිතය අවසන් වනාට අවසන්නන්නේෑ කියන එක. ඒ ඒ අර අපේ අ දිවිල් ලෝකේ ගැන හිතනාකාරය වගේ උුන්ගේ චින්තනයේ හැටි. එතකොට ඔබට තේරෙන් ඕොන මෙන්න මේ කරුණ. මොන කර්ම රැස්කලත් සංසාරයකයන්නේ කර්ම විපාක මෙතනින් එහා පැත්තට කර්මවල විපා විඳින් නෑරුණහම. කර්ම රැස් කරන්නත් බෑ කර්ම සේ කරන්නත් බෑ. අ එක විශේෂ වචනයක්. ඇතැම්මට මේ රටේ දේශනාවල දෙවියෝත් බනහනවා දෙවියොත් පින්කරනො හැම කියල කියයි. ඔන්ගේ අවෝධය පිබඳව ොහොයි බන්න වෙනවා. මොකද මේ. සංසාරයේම කර්ම විපාක නම් මේ සංසාරය හැදුනෙකො හමද. මිනිසුන් කළපු පාපකර්මයට පුුණන්න කර්මයට ධ්‍යාන කර්මයට. එතකොට අපාය දිවියලෝකය බවලෝකයේ ලකය කරපු කර්මයන්ගේ විපාක. එක විපාකයක්නේ. විපාකද එන්ඩ තරයි පුළුවන් එන්දක කියැන් මෙ හට එඉඩත්නේ ත ංචිච වි තරයි පුලුවන්. එනිසා කර්ම කොට විපාක විඳන ලෝට ගියට ඒ තැන්වල මම විශවාස කරනෑ කර්මශේ කරන්න පුළුවන් කියලා. එක් කර්ම ශේකරන පා බුදුවර ෝකට දේශනනා කර තිබෙනවා ඒ පොත්පත්වල රාක්වල නෙහමනැත්නම් අපි කතා කරන පරපුරුවල් වසයෙන් පවත්තග නන් දිවිය ලෝක කමයක් හද ලති නොක ල අපි දකින්න හැ. දැන් මෙ තියෙනවාන ඔය එක පරපුරුවල් වසයෙන්. පර පරවල් තිබෙන එක එදා ඉඳදලම අනන්දහාමුදුරන්ගෙන් පටන් ගත්හම එක පරම්පරාවලට බාරදුන්නයි කිය බාණක පරම්පරාකේ ලත්වී නවා හෙම එවගේ පරපුරෙන් පවත්තාගනාපු ධර්ම නඥ්‍යායක් අපිට තියෙනවා අපි බොහෝදිගු කල් සසරක් මේ පව්පින් ඔස්සේ ගමන් කරලා පිනහි විපාකයක් වසයෙන් මේ බුද්ධුවත් පාදයක මවකුසකටය නවා වාසනාවට යම් හෝතාත්තා අපි මරණඩහදලනේ ද අමතතාත්තට පින්දෙන් ොන හට එෙන්ඩ පවා ඩේල්ලුවට මොකද සමහරම්මල තාත්වල මගසටහ මරලදදානවන්නේ. දැන්වි ලබාගත්ත ජීවිතය මෙහෙම තේරෙනවා නම් දැ ආයත්තවට මේ මනුස ජීවිතය ලබාතිබෙන්නේ බවගාමී වන්නද. ඔවු ලෝකෙ අනිත්තායට බවගාමීත්ත ේරුුණ වෙන කරන්න දෙයක් නැහැ. නත් තතාගතයන් හන් සෙලෝකට දේසනා කළේමක්ද. සහ අතාගතු ව බව නිරෝධය දම්මන්දේ සේදී බව ගාමී වෙන එකරනේ බව නිරෝධ ගාමී වෙන එක. අන්න මේ අනුසෝතගාමී ප්‍රතිපදාව යන්න ප්‍රථක් ජනය ප්‍රතක් ජනයා සොඳහා ප්‍රතිපදාව අනුසෝතගාමී තමයි. පටිසෝතගාමී වන්නට නම් ප්‍රතක් ජනභාවේ බෑ. පටිසෝතගාමීන් ආරම්භ වෙන්නේ සෝවාන් සකෘදාගමය අනාගම රිහත් ඔවන්ට තම පටිසෝත ගාමීන් කියන්නේ ආරය පුදගලය තමයි යන පැත්තට යන්න ඇතුව යඩ තිෙනෙ හෙතුහයින් කරන්නේ. ඔවුන් බව ගමනහද නව නොට බව නිරෝධ කරන්න දන්නවා. ඔවුන්ට බව ගම හැදිැ හැට බව ගාමී හැටි තේරනකට වුන්ටහ බව ගාමී වෙලා මේක විසඳගන්න බෑ කියන එක. මොකද ඔබට කවරුහරි කියනවා නම් අතීතය කියනවා නම් ඔබ අතීත ජීවිතවල එබඳ ශාස්තෘවරන් හමුුවී මගෑරලාප හැටි කියල දෙන්නෙනෙක් කින්නවාන. ම් සහ හමුවත් නොලෙකලිමත්වීම වර්තමානිත් මනුෂ්‍ය තු තිය දයක්නේ. අපි බෞද්ධීන් තුළත් මෙතරම් අපි මේ කරුණු පැහදිි කළත් ඒගන්න නොසලි කරනැත්වීම තිබෙනවා. හෙතකොට අපට එපා ඕක කියලා කියන්නේ. සදහම් හමුුවවෙලත් පස්සට කල්දානෝ. නැත්නම් විශ්වාස කරන්නේ. අන්න එබඳු මේමත්‍යා මතවලින් පිරුණු සමාජයක බ ඔබ උපන් පරිසරේට අනුවගත් කල, බෞනිරෝධ ගාමිත්වය සැපයි ඒක වෙන්ඩෝන කාරණයක් කළ විශ්වාසයක් ඇතිවීමම හදුම වසනාව. මන්දයක් සතරගැන කතා කරන්නේ අනමතක් ගෝ යම්භික්කවේ සංසාරෝ බුබ්බා කෝටින ප්ඥා යති.ඒ අගක්මු ලක් නෑ පෙරයි අගයි පෙනෙ නෑ. මොකද කර්මයන්ගේ විපාක. මේ මොහොත විතරයි මේක පවතින්නේ මේ මොතේ කර්ම ැස් කොරොත් ඒ කර්ම අනාගත මෙලොෝවසයෙන් විපාක සඳහා ප්‍රයෘ්ති විපාක වසයෙන්. පරලොෝ වශයෙන් ප්‍රතිසන්ධ විපාක සඳහා. බව ගාමිත්වය තුළ පංචස්කන්දය ආත්මය තුළ සි අනුසෝත ගාමිත්වය තුළ යන්න ඕන. හොන මම ඔබට විස්තර කළා මේ අනුසෝත ගාමී කීනෙකි හැටි. එතකොට හනම් කර්ම රැස්කලොත් අනුසෝත ගාමී වෙන්න හදනව ඇරුණුහාම පටිසෝත ගාමි පටිපදාවක් නෑ. ඒක බව නිරෝධය ධර්මන් දේසිී න්‍යාය නෙවෙයි. එතකොට බුදුන් වහන්සේ වදාරන්නේ තස්සීදන් සම්මු කීබූතන් අංුලෝකස් පෙන්සු දුල්ලබා. මෙ ලෝකෙ විනිසුන් අතර අතිසේ දුර්ලව කරුණනු හමගැ හුවන පිරිසක්කින්නවා. අතිසය දුර්ලව කරනු මනුස්ස පටිලාබෝජය එකක්. එක තමයි බව නිරෝධගාමී වෙන ආකාරය සදධම්මස්ශ්‍රය දේශනා කියෙන සදහම් හමුවීම කියලකයන්නේ බව ගාමී වෙන ආකාරය වෙනට බව නිරෝධ ගාමිත්වය පුරණ ආකාරයයේ පැහැදලුවීමයි සදහම් හමුවීම. එම හමුවන පුද්ගලයා ඒ සඳහා උත්සාහ කකිරීම සුදුසුයි. එකට ඒ අවස්ථාව තිබෙන්නේ මිනිස්සුන් අතර ඉන්න ගෙන ඔතුන් තේරුම් ගන්න පුළුවන්න අයට එවතරි ොමුණන අයට පමණයි. අනිත් යලිත්හිමවෙන්නේ බවගාමිත්තය. අර කෝටියක් ඉතර එමනත් ලක්සු දායයක් තර ල රයිගත් පලවෙනිදිනුම එක්ක නාට වගේ දෙවැනිදින ද එක් වක්නෙකට තුන්ිෙනම එකක් නට ඉට හට ංචි පුද්‍රලයාගේ හමුවට රත්න හැනේ. අනවගේ මේ කරුණු වැටහීමම කාටහරි සවන්දීමේ කරුණු හෙවීමේ තේරුම් ගැනීමේ ප්‍රතිඵාලයක් දැන් ඊළඟ වචනී තමයි නිවණ කියන පදයට ඔබ තුළේති ඔබ තුළ තිබෙන් නවූ වැරදි අර්ථය. ඒවයිතින් තම තමන් ඉග්‍රහකරගන බලන්න කොහමද හිතන් ඉන්න කියනෙ ඔබ හින් ඉන්න ඔබ පුද්ලෙ ඔබට නිියවන කියලයක් ලැබෙනෝ ඔබේකට යනවා නිවනට යනෝ මතුවයින් නිවනට යනවා මරණින් එහා පැත්තම එක තියනවා හැම කියලා? නැහැ බැලුවම බව ගාමිත්වේ සත්ව යැයි සම්මතය ඇත්තී නො. ඇ තිරිස සතත්වයත් ගවයක් සත්වයත් අපිත් සත්වය දෙවියොත්වය බ්‍රහමයට සත්වයෙක් සත්තා. සත්තා ගච්චන්ති සංසාරෝ ජාති මරණ ගාමිනෝ. සත්ත සම්මුතියක් එහි පවති නෝ. නමුත් මේ සත්ත සම්ෘතිය. අපිට අපි විවච්චනය කරන අය කල්පනා කරන්නේ මේ මිනිසාම සුනකෙක් වෙනවාය කියලා. එම ඉගොලු කල්පන මිනිසාගේ ආත්නය සුනකෙක් වෙනවා එක විශවාස කරන්නේය කියලා. ඒ ඔවුන්ගේ වැරදියා කල්පය. ගෙදරතියන ආහාරටික බෙදලා ඔබත් කෑමටාරගන, පූසිකුටයි සතකුටේ දුන් හම ආහාරෝවලින් තමයි මේ සත්තු හැදන්නේ පහෝක්කම ආහාර වලින්. නමුත් මේ මිනිසාගේ සිත ඉහළ පහල කරන්න පුළොවෙනි. ක්‍රියාකාරකම් අනුව. එකට ඒ ඒ ගති වෙනුවට සුනක ගතිහුරු කළොත්. එම නැත්නම් මිනිසුන්ට අදාල නොවන මිනිසුන් විනා කර මිනිස්සුන්ට කරද කරන හිරිහැරන පැත්ත ත්තොත් නොමිනිස් ගති දියුණකිරීම තුළ. මිනිසා පරලොව යනුවන වේ. මිනිස්කා මෙලුවට පලවස සුනකයත්පපුලොට පස්සෙනවා. රැස්කරපු කර්මය විපාකයට අනුව මරණේදී කය පහල තැනකට මාරුවේ නෝ. මේකකායි අනුවනවේ විපාකය අඩාල විදිට හැදෙන්ට හැකි අවතියනවා. බන්ධය කයවිසින් ස්ථිත අ්‍යන්තරයේ පිරිසුණුව සිතක් හදාති වෙන බැවින්. එ පිරිස්ු ත විතින් ඒකට දාළ කයක් හදනෝ. සාර මිනිසා යනවා කියලා කියන කතා වැරදී. මේ පෞහේතුවල පව්පලය පින් හේතුවල පින් පලය ධ්‍යාන හේතුවල ධ්‍යනපලය. එනිසා බවගාමිත්තේ මහ විසා ලෝගුල බුදුවරුන්ට හැරුල් හම එක හෙළිකරගන්න පුළුවන් කෙනෙක් නැහැ. බුද්ධත්වය කියලා කියන්නෙම මේ උගුලෙන් ගැලවෙන හැටි ොයා ගැනීම. එක තමයි බුදුවරුන්ගේ යුගගේ කාරය බහරය බුදුවරගේ යුගයට පහලලා මිනිසුන්ට කියලාල දෙන්නේ සියල් සියල්ලමට නැත්‍රව නැතත් යම් පිරිසට ඒ තේරුම් ගන්න පුළුවන්නිසා එනම් ඔබට කර්ම රැස්වීමේදී උපබ පාවිච්ච කරන්නේ පංචස්කන්ධය ආත්නය එහමත් නැත්නම් එකට කියනවා පංච උපාදානස්කන්දය. අන්න පංච උපාදා අනස්කන්දය තේරුම් ගත්තම පංචුපාදා අනස්කන්දය තුළ බවගාමිත්‍යය තේරෙනවා. පංචුපාදා අනස්කන්දය කියන කතාව පැදිි කරගන්න බැරිවුනාම වෙනත් සමයන්ටසාහ බුදු සමේ තුළත් බූ සමේ තුළත් වනටක වනට හරි පැදිි කරන්නන්නේ ෑේ. හම ඒක තේරු ගන්නේ විමර්සනය කර ගන්න බැ. දැ ඒක ජීවිතය තුර එක් වරක් සිද්ුවන එකක් නමේ බවගාමිත්තය. දිනපතා නිතිපතා ොහොතක් මොහොතක් පාසාම සිදුවෙනවයක්. එකන අදාද මේ මොහොතේම හිටා නිද්දට අශ්‍ය සසර හදනෝ. මෙ සසර හදන ක්‍රියාවලිය බවගාමී. සසර ගමන නවතන ක්‍රියාවලියට බවනිරෝධගාමය කියය නවා. අන්ස සතාගතෝ සසාතතාගතෝ, බ ගමිතේනන්තගමනක්ගහි මිස්රෝට ඇදදිෙන් අය සඳ හාමන්ත්‍රයක වෙන් තතාගතවලු බවනි රධය බවනිරෝධය පිණිස මඟ පෙන්නලා දෙනවා. ඔබට පටිසෝත ගාමී වෙන්ටඕනනම් බව නිරෝධය කරන හැටිගෙනගන්න වෙනවා. ඒක විස්තර කරන්නේ පොතේ පෙළදහමකින් ඔබ තුළ නත් ඔබේ ජීවිතය එකක් වසෙන්ගෙන නොවයි. අන්න පටිසෝත ගාමී වෙන්ට ෝනම් ඔබේ ජීවිත ීවිතයේ වෙන ඒක කැත්තියන බව ඔබට ස්ත්‍රීපුරුසවාසයෙන් වෙනවෙනම ජීවිත තිබුණට සැමෝටම පොදු ඒකයක් තුළ බුදුන් වහන්සේ මේක විද්හ කරන බව හැම දෙනාටම පොදු ඒකකයක් තුළ ඒ ඉතා සියුම් දහමක් බව ඒ ඇහැට දකින්න බැරි නමුත් නොනින් වටහගත දෙයක් බව ඔබට ඒතේර වෙනවා නම් බවනිරෝධ ගාමිත්‍යය සඳහා පංචස්කන්දේ තේරුම් ගන්දවන පංචස්කන්දයේ තේරුම් අරගන්න චස්කන්දය පංච උපාදානස්කන්දය බලට පත්කරගත්තොත් තමයි ව ාමිත්්‍යය තිබෙන්නේ උපාධානය බයන් දිස්සා ජාතිමරණ සම්භවය ත්‍රිපිටකින් ගාතාවක් ගන්නවා අපි කුදගෙනනිකාය සගාතාවක්ග එතකොට ජාතිමරණ නැත්නං ඉපදීම හ මරණය ගෙනැත් දෙෙනු ලබන්නේ උපාදාානය විසින්. ඔබට උපාධානයෙන් මිදෙන්න්ඩ පුළුවන්න උපාධානය බව ගාමිත්‍යවයයි උපාදානෙන් මිදන මග ගමත්තෙන් මිදන ම ගයි. උපාධානය බවගමී උපානයෙන් මිදනයක තමයි ජකට බවනි රෝධ ගමී කියන්නේ. අන්න හිමයි ඒක අතවටිකක් අපට තේරුම් ගන්න ඕන. උපාධනය වෙන මොහොත උපාධානය නොවී අවසන්කරන්ට ඕන පටිසෝත ගාමී වෙන්ඩ. අන්න මේ කර්තවව්‍ය ගුරූපදේශකින් තොරව බවගාමී වෙනය කොක්කම කරගන්නවා. එකට තම තමන් යෙදන බර උපාදාන කරගන්න පැත්තට යන්න පුරුවන් සුලිය බවත්ෙන පැත්තට සුිය කැරකිමින් අනවාගේ සංසාරයේ තමතමන් කර්ම බලවත් කරගන්න පැත්තට පවෙන් බවගාමී පිෙන් බවගාමී ධානෙන් බවම බ බවගාමී පතිපදාව එතකොට කොතරම් ආගිමික ජීවිතයක් ගැන කතා කළත් කොතරම් බහිරවයෙන් සිල්ලුවත් කියලා පෙන්නුවත් ඔවුන් සියලු දෙනා බවගාමී බදු සමය කතා කරන්නේ මාට පේන්නේ බව ාමිත්තේ එක පැත්ත බව නිරෝධගමත්‍යය තව පත්ත. අ ඔ බව නිරෝධගාමී සා මාජිකක්. වෙනකොට තමයි යොවට සසරගමන යනවෙනුවට සතරගමන නවත්තන පාරට ප්‍රවිෂ් වනු කෙනා කියලා කියන්නේ. ගමනත් නම් ආරය පුද්ගලයා පටිශෝධගාමී පුදගලයායි කියලා කියන්නේ. අන බුදුදහමේ ආරයකයන වතන පාවිච්චි කළේ මේ බව ගාමිත්‍යේ දෝසේ තේරුම් අරන් නිරෝධ ගාමිට්‍ර ප්‍රවිෂ් වුනායට ස්ත්‍රීද පුරුසද ගිහිට පැවිදි කියලනෑ සියල දෙදනාම ආර්ය. ආර්යවුන් ගන්න ආරයන් ගන්න අවමාර්ගයක්තිේ නො. එක ආර්ය මාර්ගය. අනාරයන් ගන්නා මාර්ගයේ බවගාමී ආර්යන් ගන්න මාර්ගයේ බව නිරෝධ ගාමී. එනම් ඔබළඟ බව ගාමිත්‍ය සිද නාකාරය. ගේ දශනාවල මෙතෙක් පහැම මත් පැහැදිි කරලා තියෙනවා ඔබ සවන්දීල නැත්නම් විරක් තේරුන්ගන් ව නිලතිනොන හරිය. ඒක මේ මේ මොහොතේ ඔබේ ඇසතුළ කනතුල නාසයතුල සිදුවෙන් නව් වරදක් නැත්නම් පමාවක් එ පමාව තමයි මේ අනාගත පැවැත්මට හේතු සකස් කරලා දෙන්නේ. එකයි මම කියන්නේ එක ජීවිතය තුළ එක් කතාව බල හරියන්න හැ මේ ොහොතේම උබ කරන වැඩේ සසර හැදීමහවත් බවගාමිත්ව හේතු තියෙනවා. ගමනක් කියයන්ට ඉවිරයට පාද තිබ්බහම ගමනයවනවා වගේ උබ මේ කරන වැඩෙන් සසර ඇවිදින්ට හේතු හදනෝ. එතකට ඒක තුළ හමුව එන කාරණයේමකක්ද. තු හමයින කාරණේ පංචුපාදානස්කන්ද නම් පංචුපාදානස්කන්දය තුළ දන දික්දුක කොහ හි පදුනත් පචිපානස්කන්දය තුළද කියන්නේ කුතුල තිෙන දුකනවේ ඒ ොහොට උපදදින්නාව පංචුපදානස්කන්දය තුළ තිබෙන දුකාක්. සසර හැදුවත් ඒවට අදාළ ඒ විපාකවාරයට තමයි යම් විදිහයට ලෞකික සැපපාකත්තිී නොවා. නවත් එතන රැදිෙන්න්නඩ බැහැ දෙවිලෝ රැඳෙන්න්නත් බැහැ බමලෝ රැදෙන්න්නත් බැහැ එක හම අර වෙනවා. හමාරුණ හම ඊට පස්සේ ආරම්භ වෙන්නේ අයෙත් ගැලවෙන්ඩ බැරි තලන් දුක් විපාක සයිත අවස්ථාවක්. ඔන්න දෙවියන් හෝ බ්‍රහ්මයින් සදාකාලික නම් ගියත්කමක් නෑ ඇතින්ට. ඔවුනුත් පංචවඋපාද අනස්කන්දේ විපා කල ඉහල ප්‍රතිඵලය ලබනා අය පංචපානස්කන්දයෙන් මිදුනාය නැවී ඒ මිෙට පරක් එහෙෑ. මේ අපාගාමී ඇයට ග්‍රමසුගති ගාමී යට මේ බඹරු ගාමී යට බලපත්තරයක් එක පාරටම හට එන්න හම්බේ නොදහිටපු ගමන්. මේ අතිවිීධ සංසාර ගමනයේදී අහම්බු දෙයක් මේක.ඒ අහම්බු අවස්ථා උදාකර ගන්න ඇති අවුදු හත්තර සීියයක් අයට එගුල බදධයෙන් බවට පත් වනට බවනි රෝ මත හම්බ නැතු අයත් බවට වැටු. ඉදිරිටත් එම ගත්ත නැත්නම් ඔවුන් ලබාගත්ත ජවිතය කරන්න ඕනු දෙ කරන්න ඇත්ව බවටම වැටෙනවා. අන බුදුර පහළ වී සදහම් දේශනා කරප එක හමයි මුතුල මේ අතිදිීර්ග සංසාරගමන නිමාකිරීමට ඒක දැවෙන්න ඔූය අතිශය කටුක දුක් අනු භව කරන වෙනුවට දැම් ඔබේ තැන හිතන් ලපා මේ සසර ඇවිදින්නේ මමයි මට ලිවන් ලැබෙනවායි කියලා. මම කියන්නේ කායට නම් ඒ සම්මත සමාජය තියාගන්න බුදු සමේ මම කියන්නේ මට කියන්නේ ඒම හොත රපද හැඟීමට ඒ මම කියන්නේ සතර හදන පාරටඒ මත්වෙන් ගැනීම මතමයි දුක්්ගෙන ැදීම කියලා කියන්නේ එතකොට තමන්ගේ සිතට එන දේ මමත්වයෙන් ගැනීම මිනිසා විසින් කරන වර්ද ඒ කවදාවත් මම මම කියලා ගත්තේ නෑ එ අර බව ගාමිත්වයට හැබෙන්ට හේතුව තමයි මමත්වයෙන් ගැනීම. එතකට පුද්ගලයුන්ට පව්කරන්න පුළුවනි පව් මත්වයෙන් ගන්ධ පුළුවනි පින් කරන්න පුළුවනි පින් මවු මත්වයෙන් ගන්ධ පුලුවනි ්‍යාන වඩන්ඩ පුළුවනි ධ්‍යනය මත්වයෙන් ගන්න පුලුවනි එ ප්‍රෘතක්්ජනයා කියන කෙන ඒ තමන්ඩ උපදිනික මත්වයෙන් ගැනීම සිදු කරනවාමයි. දැන් ම්‍යමා නෝකෝ බික්කූ බද්ධෝමා රස්ස බවගාමිත්තයට අදාළ දේ ඒස්වයංක්‍රියවාගේ කෙරෙනවා. මොකද බොහෝ කල් පුරදු කර බැවින් ඒ පැත්තරය වෙනවා. තැම් බව නිරෝධ ගාමිත්‍යයට පුරුදු කරන්න වෙනවා අලුතෙම් පුරුදදු කරන්න වෙනවා. ඒ පුරුද්ද බලවත්වනෙන කොටමයි බව ගාමිත්‍යය දුරුවලවින් නිරෝධ ගාමිත්‍යය බලවත් වෙන්නේ. ඒ සඳහාහිනම් ඔබට වෙන්න ඕන සිල්මයනි කෙනෙක් වෙන එක හරි සාමන් වහන්දින මක්ක නේක හරි වනාන්තරයට අන හටි කනෙවයි. මෙ බව ගාමිත්වේ තේරුම් අරගන බවනිරෝධ ගාමී වෙන්න කොහොමද කියලා තේරුම් ගන්නේ එක. බව ගාමිත්ය උප ප්‍රපලත්ෘතක් ජනයාගේ උරුමය. බවනිරෝදධ ගමිතය ෙන්ට කවද න්නඩෝ නාරය පුද්දලෙක් වඩ වෙනවා. රෝතක් ජනයකන් අනාර්යා. ආරය පුද්ගල ඉන්ට තේරෙනවා මෙ සසර හදන අවිනෝට සතර නිමා කරන්න. බොහොම. හරි ලේසිං හරි තේරුම් ගන්ඩ සරක් තිබෙන අනෙවෙයි සසර අපි කරන එකතු කරන හේතුන්ගේ පලේ වසින් හැදිනෝ. සාමාන්‍යන් කියන ඉදිරිට අන්ඳුවවන්නම් පිවරත්ති න්ඳනවා. පිවර දෙනි පිවර තිබ්බොත් ගමනක් ැනෝ වගේ පිවර මාරු කරන්න මාරුරන්නට ගමන හැදෙනෝ. එතකට මේ මොහොතයේේදී කර්ම රැස්කරීම කියලා කියන්නේ විපාක දෙන්ට සතරක් හදන එක සසරහධනක බවගාමී න්න සා අතාගතව බව නිරෝධාය දම්මන් දේශේති මේම ොහොත සතර හදනවවනුවට කර්ම රැස් කරන අයනුවට කර්මශය කරන්නේ කොහොමද. එතමයි බව නිරෝධය බව නිරෝධය පිණිස දේශනා කරපු මාර්ගය.ඒට අබතු ධර්මයක් ඕන කියල නෙහැයි පෙන්නන්නේ. ඒක තේරුම් ගණ්ඩ ඕන බව ගාමිතවයක්ත් කිසියම් අනුගමන ීපතිපදාවක් ඒ වගේ අරකත් අනුගමනීතිවට පත් වන හම නිරෝධය ආරම්භවය. සසර හදනවා නෝට හතර ගමන නිමාවට මොකදද කරන්න ඕන තැන් ගමනක් යන්නේ ඉදිරිට පාත් ඇැවීමෙන් න්නම් පාදැීම නතරුණනොත් ඉදිරිට නතරයි නනේ. පා තැබීම වගේ සසරට හේතු තැබීම නවත් න්නේ කොහොමද. කි බුර ජන් වහන්සේ ලකට හඳු දුන්න බවාව කියනේ තකරට හේතු නොතබා අවසන් කරන එක. එසඳහා උන්වහන්සේ හේතු තබන හැටි කියලා දෙනවා. විවිධ ධර්මණ අයන් මාර්ගය. මොනධර්මණ අය ගත්තත් පෙන්නන්නේ ඒ මොහොතේ උපදින අරමන තුල ේ සිදුව න යයි කිය අර්ුණ නිහට පෙන්න්න මොුත්. අන්ද අරමණින් අරමන්ට උපතක් රණයක් මනුසේට තිෙනවා ඒ මහොතේදීම තමයි එ මුලාවීම තුළ එක නැසුනට හේතුවත් තියන්නේ. එ අරමුණේ හැකියාව හටගෙන නැසෙන එක. නමුත් භවගාමිත්‍යයම පුද්ගලයා මකද කරන්නේ අරමුණ හටගන නැන කාය අනාගත පලයකට හේතුවකුත් තියෙනවා. මෙම හටගන නැසන කාලය තුළ අනාගත පලයයක් වද හේතුවක් තැබීම අද්‍යාව. එක අවිද්‍යාව කියන්නේ. ඒහටගන නැනය එකේ අනාගත හේතුවත් ැබේ නැතම මොද වෙන්නේ හේතු පටික් සම්බූතන් හේතු බංගා නිරුද්ජ තිනේද දක හේතු බුද්දු කටකගන්න හේතු තැබු නැත්තන්තු කටගන්න නැක යිද කියන්න එනිසා මේම හොත හේතු තබා වසන්කිරීමේ පමාද විහාරිතය වෙනුවට හේතු නොතබා අවසන් කරන විදිහේග ත්තම් ඔවට ආපහු යන්න පාරහම්බ වෙන. යන පාරට කියන අනලුවම් පටි සම්පාදය කියලා ඔබ මේ පාර වැටනොත් කියනව පටලුවම් පටි සම්පාදය එමනැත්තන් ඔබ බව ගාමිතය වනවට බව නිරෝත ගමිතයේ එමනැත්තං ඔබ පටිෂෝත ගාමී ඉති මමදකින්නේ බුදුවරු ලෝකට පහළ වෙලා මිනිසාට හඳන්වා දුන්නේ පටිසෝත ගාමිත්තේ බැරිනම් පමණක් වකාපයක් වසයෙන් පුන්න මාර්ගයතියන්නේ අනුසෝත ගාමිත්තය හොඳ පැත්තඒ බැරිනම් බැරිනම් නමු සයට සීයක්ම සිට අනුනාමයක්ම බෞද්ධන් කොහොම දානු සෝත ගාමී වනේ. එනම් බුදුන් වහන්සේගේ පටිසෝත ගාමී ප්‍රතිිපදාව වසාහ තබා පෙට්ටක් මොක දාළ වහලා වරංගු කරගන්නේ. ඒ වන්ද මුද පූජනය වස්තුවක් බවට පත් කරන වැරනොම පෙරල බල ඒ එහි පෙළදහම තමන්ගේචී සිත තුළ සිදුවෙන දෙයක්ය මේ වද මගේ ඇතින් සිදුව නොවට ම වීර කර ෝන කකිෙක ගල්ප කරන්නේ. දෙ නම් මෙබන් දරුදේශනනා හමුුවෙන අය ලබාගත්ත ජීවිතය තුළ සියල්ලම් පැත්කටීල බනි රෝධ ගාමී වෙන්ඩ කියලා ජීතය අහර්ට කියෙ හම නව මේක කියන්නන්නේ එකග ආහරැකාව අධ්‍යාපනයේ මවපියා බිරිඳ දරුවන් සමාජසේවා අතහරද කරල පෙන්න්නන්නේ. වෙන වැඩත්ව න අතහරින්ඩ. මේම හොතේ උපාදාානය වෙන එක අතහර් ඕෝන ජයාතිමරගෙනත් දෙන්න අනුපාද උපානෙන් නිදීම. බුදු සමයේ ධර්මමාර්ගේ පටිසෝත ාමිතවය මොහොතක් මොහතක් පාසා උපාධානෙන් මිදන මවක් මාගතා. උපාධාරණ කරන මාවතව ඉගනගත් හම එක නොකර ඉන්නකට උපාධානින් මිදන්න පුළුවන්. එතකට ඒකෙන් සිදුවන්නේ අර අනාගත පල උපදන්ට කර්ම රැස්වීම වෙනට කර්ම සේවෙන එක. අතීතකර්ම සයවෙනවා අනාගත කර්ම රැස් නොවෙනවා. මේ තුලින් තේ ලොකුවට හදාගන යන සැප ද්ගකක් තියෙන්නේ එ දෙකම ලොකූ කරගතේ ලොකු හාකුඩා අදි පැත්ට වෙනනවා නමුත් මේ ගමන යනකට ලොකුත් නති ගුඩත් නැති වෙනම ැනක්කම් වේනවා නොසෙල් වෙන කම්පනට පත්ද වෙන ස්ථාවර එහිදී අරකයන බාහිර කාරර්ණ නිසා හටගන්නා උද්දුක නැතියකම සැපතක්ව වෙනවා එකයි නිබ්බානම් පරමංසුකංකය පරමංක්සුකන් ලොකුම සුවය එතකොටඒ ඉහාත්වාසෙන් මේජීවිතයේද බ අත්විනිි දෝනයක් ඔබට ලැබෙන දෙයක් නමුත් ඒ ලැබෙන්න්න හඳ පේන්න නම් වලාකුල් යින්වෙෙන්ඩ ඕන එදහනයේ ගණඩනම් වසා තිබෙන දේවල් අයින්මට්ල. ඉනිසා බුදුවරු හොයාගත්ත මහා ධර්ම නිධානයක්ක ඒක ඔබුවෙන් තිබෙ එකව දහරි මදහරය හිිකරුවෙක් වන්නඩ ඕන නමුත් මෙත අත හරරියොත්තට ුවෙන් දීර්ග සංසාරයේ දුක්කදී නැනම මිකරගක කල්ලය නවා අතළඟට අප කටරදාගත්තය දැකිලතමයික අන්නතියන්නේ සාන අතළටාවනන් අතර දුන්නනම් කට දාගන්න බහු ලේසනේ. ඊට පසයා හොල කට ගදුවත් කොතරම් හන්ස වෙන්ඩුවනද නිස්පානය කරල හන්සේලා හෝලා කටරදාගඩවන. අන්න වගේ මේ අතර කටරදාග්ඩගලලා අතර දීපය කතා හරිනාව වැඩත්තමයි සදහම් ම ුහම ගැන ත්හානන. ඉතින් මෙතනින් එහා පැත්තට මම කියන්න හදන කාරනාවැම ධර්ම දෙශනාවක තියෙන එකක්. අරමුණ ඇස තුළ කනතුළ නාසය තුළ දිව තුළ අරමුණේ මුලාවේීම තු හදර හැදිනවා. ලාවීම කියලාක කියන්නේ අරමුණේ හොඳක් නරකක් සැපක් හතුරෙක් මිතුරෙක් කෙනෙක් දෙයක් තැනක් කොට ගන්නවාට. අරමන් වනද සමඟ ඒකට ගැන ඇලනවට ගැටෙනවාට. ඒතුල ්‍රමයි මේ මොත නැතිවුණට අර අනාගත පල උපදින හේතුවක් බීජාප රැස්වෙෙන්නේ. අන්නේේ කර්මබීජය රැස්වීම පාදාානය ප්‍රතිඵලය අයි. උපාදාාන වෙනවා යන්නම කර්මීජ රැස්සනේක. එ මේ මොහොත කර්ම බීජ රැස් නොකරවසන් කරන එක බුදු සමේභාවනාවයි. ෙ හමකින් පෙන්න්නනවා අරමන තුළල පස්ස පච්ාාවේදන ේද පච්චාතන්හා තන්නා පච්චාව පාධන පාන පච්චා බවපතු තුළ බලන්නත් එපා ජීත තුළ බලන්නත් එපා ඇස තුළ කණතුළ නාසේ තුළ දිවතුළ රූපය තුළ සද්්‍යය තුළ ගන්ධදය තුළ අරමණ තුළ බලන්න මේ අනාගත පියෝර තබන මඟ වෙනුවට බුදුහන් සේ වෙනත් වි කල්පයක් හන්නල්ලදිලට. අනාගත පියවර තබන්්ඩ එකතුෙන් නැතුව අවසන් කරන්න. අන්න ඒ අනාගත තවන් තැබූ එක හටගත්තට අනාගත පියවරක් හද නැතු නිම කරන්න පුළුවන්නම් ඇතුළලෙති වනොට ඇවිදිවර වෙනකොට අනාගතයට නොතබීමෙන් බව මූලේ නැත්තම් බව ගාමිතයේ නැත්ම් අහා අනුසේ හිස්සවට ගන්නවා.ඒ අනුසයෙන් වැසිතිවෙෙන් ාව නිධානය අනුස හිස්ව වකට හම්බුවේෙන. ට නිවීම වැසිී පවතින්න ාව කලේස ධර්මයන්ටික අස්සනුවට නවීම හමුවේනෑරු ම නවීම නැතිකුත් නෙවෙේ. ඔබට අමුතුෙන් මරණින් පස්සෙ ලබඳ දෙකකුත් නෙවේ. දැන් පාපයට පිනට සංකත ධර්මයක්කේ වයෝ හැටගෙන නැසෙනවාසිතේ. අ අර අසංකත කියනෙ ේතේරුම හට ගනීමක් නැතිීමක් ආරම්භයක් අවසානයක් දිගත් පලලක් එහම අස්ථාවරය එකක් නෙවෙේ. ඒ තුළ තමයි ඔබ මේ ඒ පදනම් කොටගන ඒ වසාගෙන තමයි මේ සසර ගමන යන්නේ. ම දකින්නේ නිවනම් වූ ධර්මයට එරෙහීමම තුළ මමා සත්්‍යයාට විතාාකතියන්නේ පසත්වයක් වසෙන් නිපාග තියන නිවන නැති ධර්මයට ඒ වසා ගැනීමේ විපාකය. විෘත කර ගත්හම විපාකාරය නිමාවෙනවා නවත් මේ මොහොත මේ කරන හැටි පිළිබඳව පෑහෙන පැහැදිලි කිරීමක් සමාජයේ වෙන්නේනෑ ොන මොනවා හරි වෙන වෙන ක්‍රම කතා කලාට කෙස් ඇයටපත් කරන ඇත් කරන සසුම් සමාධික ඉන්නරු හම මේ අවි්‍යා නිරෝධයෙන් සංකහර ෝ ද තැම් බව නිරෝධය සිදුන ආකාරය ්‍රපිටක ඕනතරන්ති වෙනවා වනවුත් පැහැදිිවෙන්නේ ි ුත්තහන් අපි මෙතරම් කියයාද ම මොකද කර් ඕෝන කියලා කරන්ඩෝන පෙරකලදේ නොකරන එක කියලා ම ඉස්සරකවා. දැයිට වඩා අලස්සනට කියනවා කරන්න ඕන ඔබ වර්තමාන ජීවත් වන කෙනෙක් වඩ වෙනවා. උවර්තමානය ඔට හැටක කටනත් කනට ගතුුනත් නාසසිට කටනත් දියට ැටුනත් කල්පනාවේ මනදවාරංආවත්. ඔබ දකින්නේ බර්තමානය ලෝකෙ තියෙන දෙයක් න ඒකට අදාලා ඔබ හදාගත්ත ඔබේ සිතේ තියෙන මතේ පැරණයකට ඔබ එකතු වෙනවා ඒකතු වෙන්න පැරණිකත් තියෙන නිසාවහම එක ඔබේ නෙවීම වසා ඔබට තන්හානුසික ල එකක් තියනවා ඒක ඒක එකක් ඇවිී ඔබ සහරහදන හැටි පරත්තත් අල්ලු කරනු මාරයා විසින් මෙයාට එකුතු නෝනොත් තමයි මෙයා දුරුලු එන්න පටම් ගන්නේ සංසාරයේ පුරාම කළේ අතිතෙන් එකට එකතු වෙනක එකතම යනු සෝත ගාමී කියලා කියන්නේ. එකතු ඒකට එකතු නොවන එක අමුතු පුරුදු කළ යුතු අභ්‍යාසයක් නැව නැත් නැවත නැවතත්වය අභ්‍යාසය කරන්න ඕන. එතකොට එකතු වෙනකට අල්ලා ගැනීම කියනවාවන එකතු නොවෙන එකට අතහැරීම කියනවනේ. එකතු වක නික්කත් මොස්යෙන් ගැනීම කියන වනන් එක නොවනවට අනිත්‍යක කිය නවානේ. එනිසා මෙතැන තිබෙනවා මේ හදන කෑල්ල වර්තමානය හේතුහ වර්තමානඵල න අතීති හේතුෙන් හටගත්තඒ උපන් පංචුපාලනස්කන්දේ අනිදදු කාණත් වසෙන් බලනවා කියනකේ තේරම වර්තමාන හේතු සහර්තමාන පලසාහ වර්තමාන හේතු නොතබනවාට. එක ඉතා සියුම් දෙයක් නමුත් එක අනුගමනය කරකට තේරෙනවා කොතරම් පහසුවෙන් සිත සංසුන් වෙනවාද කියලා. ඔබට අනි කාරණාවල නසුන් වෙලා ගහගන්න මරගඩ කපාගඩ කොටා ගඩ යනය එක ඔබට පේ නොනම් කොතරන්න නොසන්සුන් වෙන වද කියලා අතඇරහමෝ එකක්වත් නෑ එට පස්සේ ඔබ ආරම්භ කර නවාස් නොසන්සුන්වීමටට සංසුන්වීම ඔබ ආරම්භ කරනවාකර්මර සන්හා පාන බා විද්‍යාතන්කාර ඔස්සේ කර්ම රැස්කරීමනවට පස්ස නිරෝධයෙන් වේදනාතන්හා උපාදාන බවනිරෝධය දැන් බව නිරෝධනී බානන්නේ අන්න මෙතන මේ මෙතෙන්ට එන් ඕෝන සියුම්ම මම සාමාන්‍යෙන් දෙදහවිතර වෙනකට උුගක් දේවල් තේරුම් ගන්නවා නමුම දෙදහහිතල දස් පහදක්වාමත් ම හොයිවා කොහොමද මේ බවනි රෝධෝණනිී බානන්වෙන්න කියලා බොත්පත් පෙරලමින් හොන අන්න එම ඒක වෙන හැටියක් තිේෙනවානේ එතකොට ඒ ඒම හොතේ නැවත ැවත් කර රෝන දයක පාරගි වෙනලයක් නෙේ තමයි තතාගතයන් වහන්සේ පටිෂෝත ගම ප්‍රතිපදාව සෝවාන්සිි රහදක්වා සම්පර්ණ කරන්න අවුදු හත්ක කලදී ලබ. මාර්ගයේ ගත්තොත් ලැබෙන පලය නිර්වාණය මාර්ගපල කියල ජුහරි කොස්සරි මොහර ලාපරොත්තුවදන්නන්නේ මාජයේ මාර්ගගේයනම් පැදිි කරන්න පුළුවනි පලේ පැහදිලි කරන්න බැමොත පලේ අසන්ත්කතයක්. ඒ සෝවාදී මාර්ග පලින් පත්්‍යයක්ක් සොයන ඇරු හමද තන් දැනගන්න ඇරු හමමක්ත්ති බෙන බව ඒටම මෙලෝයි වචන නෑ. ඒ අ ලාබාලාබ සැපදුක්නින්දා ප සංසාාවට කම්පාවන්න ඇති සෙලවෙෙන් නැති ස්ථාවරයා. බාහිර දෙවල් උරාගන ඒ අනුව ප්‍රතිචාර දක්වන්න ඇති ස්ථාවරය. හය සමර පොත්තල නොස්සැලෙන වනස කියලෙන සසුන් සිත කියලක්ෙන නිහඬ සිත කියලකේ නොවචන ොලින් පාච්චික කරන්නඩ දන්නේ. එතම ඔබට හොයා ගන්ඩ වන නිධානය. එය ආරම්භයක් අවසානයක් නෑක අර පැවැත්මන. හේතු අදාහ අනාගත හේතු ැබීම අල් වනා අනාගත පලපදට හේතු ැබීම සිදුවෙන නෑ. එනිසා කරගත්ත මෝඩ ගන්්ටික අයිංකරගන්නවට කියෙන උපන්නක්කුසල් දුරු රීම කියලා. තභ්‍යන්තරය ඇවිදින් ඉවර වඩ වෙන. යළි මෝඩකම් නොකිරීමට කියෙනවා නුපන්නකුසල් නොවිපදීම කියලා. ඒක නැවත නැවතත් කරන එකට කියෙන උත්සාහයක් නව සම්මාවායාම විරය කරන්ට වෙනවා. විරියන් දුක්කම් අච්චේක. ොකක් කරන්නද පවත්තනයකට එක නොවී නවත්තල ඉවර කරන්න. එදා උපන් පංචුපාදානස්කන්දයට එකතු වෙලා වර්තමානය විින්ද හෝ අනාගත හේතු තබන්ගොත් ඔබ සරහද නෝ. නවත් උපන් පංචුපදානස්කන්දදියට එකතුනු නොත් ඒම අන්ද වේ අකද පංචපාදානන්ද පංචස්කන්දයට හරි ජීවත්තෙන්ට අවස දීලනෑ උපපුද ගමන් නැතිෙන්න් දෝන. අපි ඒක එකතුනොත්ත මයක හද නත්තා එකතුුනොත් යාම අන්ද වෙන. මෙතන මෙයාමට සැලස්වීම අතීතය හිස්වීමක්. ඒ අතතිේ හිස්සන තැනවට තයි ඔය කියාරට හිසේ රදේ අඩුවෙනකොට හිස්ස රදේ නැතිකම සුවය කියලා මංව කියන්් ත්සාහ කරන්නේ කයුවට. හිසේ රදේ නන්දු ඉස රදේ නැතිකම කියලා මොකක්්ද ලැබුණේ. ලැබුණ සේ රදේ නැතික මයි වෙන මොහස් ලැබුණ නෑනේ. එ දුක නැතිවූ තැන. ඒ අන්න පායි කලති නවක් කෙලර ගන්න බැරි නනායි කියල සූත්තරල පෙන්න්නේ. නිසා එතෙන්ට ගිහින් බලන්න වෙනවා. අන්න මේ ජීවත්න පුද්ගලයා තන්ගේ අවශ්‍යයතු කමිුකරමින් ප්‍ර්‍ය පාස සකමන යපත් ක්‍රා කරමින් යපත් ක්‍රියා බැහැර කරන්න හ. නමුත් ලෝබදේශ මෝහ බලවත් කරන්න ඇති උපානයෙන් බැහැර වෙන ජීවිතෙක ගත කරනවා පාදාන නොකර අවසන් කරගන්න ජීවිතෙක් ගත් කරනු. ඒරගෙන සිත හදදනවා කියලා. ඒ සතතිත්ත පරියවෝ දපනම් කියලත් කියන ඕක තමයි හැබැත්ත පරයෝ දපනම් සිතට එන විතර්කයට එකතු වී වහල් වී පවත්තන එක තමයි දමනයක් නැතිකම ඔබ සංසාර කරන්නේ කාම තර්කයට එකතු වෙන ව්‍යපාර්ය එකතු වෙන වවිසාර එකතු වෙනවා බවගාමීනේ අතර ගම ගමන නිහ දන්නේ එක කිරීම නම්ව මේ බව පුරුද සංසාර ොහෝ කල් දියුණකර ැවි අස්ුර ගස්න සැකින් එකතුන. එකතු ොවීම පුරුදු කරන්් වෙන අලුතෙන් පුරදු කරනකට ඒ බලවත්තයකට මදදුරු වන්න ගන්නවා. අප දෙදෙනට එක රජහන් දහනක රජවෙන්නට බෑ. එමනි කියන්නේන උපාධන නවවසන් වීම උපාධන නොව්‍යවසන්වීම එක පාර කරන්න බෑ. උපාධන නව අවසන් වෙනට උපදාානය නොව්‍ය අවසන් වීම නෑ. උපාධානය නොවීවසන් වට උපාන ව්‍ය අවසන්වීම නෑ.හමහර විට දෙවදත්ත රජරුව වෙල බහමතත් රජුරෝ රජනවාකයන් ඔක්ට වෙන්න නැපි. ඔබ පෙන්නන්න කතාල හ හැමෙ එකක් හො හම් පෙලක් නැතිෙන්න්න ඕනසා ඔබට එලොවන්ඩ වෙනවා ඔබේ දුගෙනත් දෙන්න උ මේ මාරයගේ හමුදාව. අන්න ඒ සඳහා? තින් පරදදු කරලා ර කරන මයි ේරිය දුක් අච්චේ ති පදෙන් පෙන්නන්නේ. එකතමයි අභ්‍යාසකිරීම පුහදු කිරීමක් නැොත නැවතත් නොවත නැවතත්ර පෙන්න්නේ අනුපස්සී විීහරතී කියලා නැවත නැවතත් බලවින් වාසය කරන එක. එනනේ හැම එකක් පාසාම සට සිය බැරිුනත් පහුවේ නකට ොක්කම බලන්න පුළුවන්ගේනවා දැන් ඔොබ සසරහදන අන මේ සසරමේ මොහොත නිමාකාරමන්න්නවා න්න මේමොහොතඒ සසරක් හදන්නතුව ස්කන්ධ පංචක උපදාරනවී නිරෝධ වන්නකොටේ බවනි රෝධ මාර්ගය මේ සදහතමයි තතාගතයන් වහසේ බවනි නිරෝධාය දම්මන්දේේදී ඔට තේරුුණානම් ඔබ අන්නට නොදැනට එදින දා කටයුත්තේද මේකට පවි්වල ඇති. එයින් සැනසීම ටිකටික ඔබ මිදිනො ඇති. ඒතමයි ඔබට මේ පැදිි කරන්න ඉල්ලහ මාතෘකාවේ පැහදිලි කරන්න ඕන කාරණාව ඔන්න ස්කන්ද ධාතු ආයතනයන්ගේ පැවැත්නේ හවුලෙක් ොහවාම කෙනෙක්. ඔබ තැන් මේ නැවත්ම පැවැත්ම සංසාරයයි නැවත්මට පාර පටිෂෝත ගාමිත්්‍යයයි. එබැවි ලබාගත ජීවිතයේ පටිෂෝත ගාමිත්්‍යය කෙනෙක් වෙන්න පුුවන්නම් ඔබ බුද්දස්්‍රාවකයක් හතා ගෞත බුදුන් වහන්සේගේ ශ්‍රාවකයක්. ගෞතම බුදුන් සර්වගේ කෙනෙක්. අනගත ුදු සර්ණය න ගතති බදස්ශ්‍රාවක වෙන ඇතේ දාට අදනෙවෙේ ොකදඔු නොක්කම අනසෝත ගාමිඉන්නේ. මේ කරු තේරම්ර්ගන ලබාගත්ත ජීවිතේ ඔබේ චිත්ත පරිවර්තනය තුළ ලෝකයේ විප්ලවයක් වෙනවා. පතතියගන්න මිනිසුන්ගේ මේ විප්ලේ ලෝක විප්ලවයක්ක වනවා. එ විප්ලේ කොටස් කරවන් බවට පත් එට මෙ කරුණු පැහැලිකිරීමහ ඔේ තේරුම් ගැනීම හේතුවාසනාවඒවායකන සුභාශයෂනය කරමින් මම තර්මානු ශාසන මෙසේ අවසන් කරු ලබනෝ. මෙම උතුම් ධර්මදේශාව ප්‍රඥානාලිකාවතුල විකාශනයකිරීම ස හ සිරකුමාර මහතා. වජරා උන්දකොට මහත්මේ සහදදු දර්වන් විසින් සැරහහි දාකත්තය ලබාදී තිබෙනවා. නො ත ට වසර සටකට පෙර පරලො පත් න් නව සිරි පල උන්දුගොට ප ානන්ටත්. වසරට පෙර ප ලොස පත් න් න නල ඩදුගඩ ෑැනන්ටත්. වසර හක පර ප ලො පත් න් නව සාදිරස් පාන්ටත් වසර හයාකට පෙර පරලොස පත්තන් ත ට හ ප ලින් සිං ද හත් මටත් උතු ර් දාමය න න්සේ උපහර පිණසවේවා අවශ්‍යනං අනමෝදන් වේවා. බෞගමන සැපවත්ති ඉක්මන් භවයකද මිනිසත් බව ලබා. පටිෝත ග මිත්ව තේරුම් රගණ නිෙවන් මගහෙලි කරගනිත්වා. දෙ පාර්සේ රලෝසපත් සිරු ඥාතීතම ඉ්‍රාදීන්ම ධර්මදානමය කොසල සක්තිය අවශ්‍යය අත්ත සපවත්තිී මනුසත් බවලබා දහම් මැසපොදවා නගමී ප්‍රතිපදක්ින් සතතුස්ත්්‍යය බෝධ කර සතරෙන් මිදිිත්වා ජනවාර ම ට න දින ජදන දින ද නාව ප්‍රේම විජසින් සයිවිරටත් පෙබරවාරම විසිත්න ජන දීදන දරගට හත් ය අයට. සුපන්දනයක් සමඟ ජීවිතය ඉදිරි කාලවලදී සදහම් අවබෝධ කරන්ට අවස් දහම් ඇස පාදාගණඩ හේතු ඒවා මේ කොසලේ අත්ත නිරෝගී සපත් භාවේසාචරජීවනි සැලසේ. ඇද පව මට ල නටත් රෝගේ ප හ ර ග දේ ක හසට අදබවද තු නිරවාා ද පිසේ තු රදම පන කුසලේ හේතුවේවා. සෑම සල්ල නටම ගවතු බ සදේ තුම් නිර්වාණන මාර්ගේ පූර්ණ පිස හේතුවා අසනාවවායි කිය ප්‍රාර්ථනා කරනවා. සපල වහ ට හැකි. හපත්තතුම් සියල්ල සපලවේවා ඔබ ලාපරොත්තනේ පටිස්වත මිත්වය පටිසවත ගමි කෙනෙක් වෙන්න්න පුළුවන් අන්ගේ තමල් අංකු නුස්ස ජීවිත ලබගන්න පුළන් ලොකම බලාපොරොත්තුට වන තම් මඟ පෑදීම. ඔබට මෙම ධර්මදානේ පුුණෙ කර්මේ ආනි සංසේහ අවබෝධය සඳහා හේතුවේ වායි කියල ප්‍රාර්ථනා කරගන්න සබ්දීතිය වජ්ජන්තුූ සබ් රෝගෝ විනස්සතු, මාතේ බවත් අන්තරායෝ සුකීදී ගායුකෝ බව හැම දෙනාටම තෙරුවන් සරණයි. मोहखयो निभा